ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මුහුදු මට්ටමින් අඩි 1630ක උසින් වූ සුන්දර පරිසරයක ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ කුමන දිසාවකින් මහනුවරට පැමිණියත් දෙස් විදෙස් ඕනෑම කෙනෙකුට එම පරිසරය දේශගුණය ඒ සමගින් මිනිස් සිතේ යම් යම් වෙනස්කම් දැකිය හැකිය. බුදුන් වහන්සේගේ පිරිනිවන් පා වසර 2550කි. බුදුන් වහන්සේගේ වාම දන්ත ධාතුව ශ්‍රී ලංකාවට වඩම්වා වසර 1694කි. එදා පටන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම වූ ස්ථාන අද නටබුන් බවට පත්ව ඇත. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2350ක් පමණ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පැවිතියේ රජවරුන්ගේ පෞද්ගලික පූජා වස්තුවක් ලෙසය. එදා සාමාන්‍ය මිනිසෙකුට වැඳ පුදා ගැනීමට නොහැකි වූ දන්ත ධාතුන් වහන්සේ අද ලෝකවාසී ඕනෑම කෙනෙකුට වැඳ පුදා ගැනීමේ අවස්ථාවක් ඇත. මහා වාහලට ඉදිරිපසින් ඇති නිල් තන ඇතිරූ මහා මළුව මෙන්ම මාලිගාවට පිටුපසින් ඇති උඩවත්ත කැලය දකුණු පසින් ඇති නුවර වැවේ සිසිල මහනුවර නගරයේ ඇති තදබද ස්වභාවය අමතක කරවනු ලබයි. ශ්‍රී ලංකාවට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම වූ හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන්ගේ පිළිරුව ඈත ඉතිහාසයක් පසක් කරවයි. ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු මල්ලතු සහ අස්කිරි විහාරයන්හි මහානායක ස්වාමින් වහන්සේලාට භාරව පවතී. අති පූජනීය වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩයි. මුළු මහත් ජනතාවටත් දිවයින්ටත් ආරක්ෂාව සහ ජීවය ලබා දෙන බැව් බෞද්ධ ජනතාවගේ විශ්වාසයයි.